සුබ සන්ධ්‍යාවක් ස්වාධින රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්ති දිල්රුක්ෂේ මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනතා සේවාවන් කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන්න ජනපතිගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් රට විකිණීමට කිසිලෙකුටත් ඉඩ තබන්නේ නැති බව අගමැති අවධාරණය කරයි රට අස්ථාවර කිරීමේ ප්‍රධාන වග උත්තරකරු ප්‍රධාන වග උත්තරකාරයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සහ බටහිර යුරෝපා තානාපති කාර්යාලවල කිහිලිකරුවක් වෙලා ඉන්න කරුමයා කතානායකගේ ක්‍රියාකලාපයට රට පුරාම විරෝධතා ජනතාවට අවශ්‍ය සේවා සැලසීම සහ රාජ්‍යාංශයේ කටයුතු සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නා කිසිදු අවස්ථාවක එම කටයුතු දුර්වල වීමට ඉඩ නොතබන ලෙසයි ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා කියා සිටියේ අමාත්‍යංශ දිස්ත්‍රික් හා ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. වත්මන් දේශපාලන ගැටලුකාරී තත්වය ඉදිරියේදී निराකරණය වනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එතෙක් රාජ්‍ය සේවයේ කටයුතු හා මහජන සේවා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව අවධාරණය කළා. අමාත්‍යංශවල මූල්‍ය ප්‍රගතිය හා දිස්ත්‍රික් වශයෙන් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතියද මෙම සාකච්ඡාවේදී සමාලෝචනයට ලක් කෙරුණා. අපි අපේ ආර්ථිකය විශේෂයෙන්ම දුර්වල වෙන්න නොදී මහජන සේවාවන් දුර්වල වෙන්න නොදී ඒවා විධිමත්ව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යෑමයි ඉතාමත් වැදගත් වන්නේ ආයතන ප්‍රධානීන් විදිහට රාජ්‍ය වත්කම් සහ දේපළ ඔබේ භාරයේ තිබෙන්නේ ඒ නිසා ඒ වාර්ෂික සංවර්ධන ඉලක්ක ගිණුම් ටික වර්ෂ අවසානයේ හදන ටික අනික් මහජන සේවාවන් ඒවා විධිමත්ව කාර්යක්ෂමව මේ දින කීපේ කරලා රජයට සහ රටට ඒ ඔබ දෙන සහයෝගය මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ සෑම කෙනෙක් මේ වගකීම් සහ යුතුකම් ඉතාමත් හොඳින් ඉෂ්ට කරනවා කිසියම් රාජ්‍ය නිලධාරී මහත්මයෙක් පිළිබඳව මේ වන විට විවේචනයක් හෝ චෝදනාවක් පැමිණිල්ලක් ලැබිලා නැහැ ඒක නිසා මේ අපක්ෂපාතී මධ්‍යස්ථභාවය තුල ඔබ වැඩ කරන්න දැන් අත්‍යවශ්‍ය සේවා පෙට්‍රල් වරාය කටයුතු බෙහෙත් ඖෂධ ඊළඟට සමහර ඉම්පෝට් එක්ස්පෝට් සමහර තියෙන දේවල් එවැනි අත්‍යවශ්‍ය සේවාවන් කෙරෙන්න ඕනේ මොකද මේ වෙලාවේ සමහර තීන්දුව తీරන ගත්තේ නැත්නම් ඉදිරි මාස 3කින් 4කින් ප්‍රශ්න එන්න පුළුවන් අපි හිතමු උදාහරණයක් විදියට හරියට පෙට්‍රෝලියම් වල ඒ තියෙන ඇනෝම් ටෙන්ඩර්ස් ඒ ටික හරියට ගියේ නැත්නම් මාස 3කින් පෙට්‍රල් හිගයක් එන්න පුළුවන් ඒක නිසා මේ වගේ දේවල් අද මේ සාකච්ඡාවේදී අපි ගත්ත තීන්දුව විදියට දුන්න උපදෙස් විදියට කරගෙන යන්න ග්‍රාම ශක්ති වැඩසටහන් එහෙම කරගෙන යන්න අකණ්ඩව මම ආණ්ඩුකාරවරුන්ටත් උපදෙස් දුන්නා අධීක්ෂණය කරන්න කියලා අනිත් කාරණේ ආහාර නිෂ්පාදනය දැන් මේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ නැති වුණත් අපි හිතමු ඉදිකිරීම් කටයුතු අමාත්‍යංශය කියලා නමුත් ඒගොල්ලන්ගේ භූමි භාග ඉඩකඩම් තියෙනවා නම් ඒවා ඒ රජයේ ඉඩම් වල ඒ රජයේ ආයතන වලින් හරි මොනවා හරි වගා කරන්න හැම ආයතනයක්ම පළාත් සභා දිශා ලේකම් කාර්යාල රේකී අමාත්‍යංශ සියල්ලම ආහාර නිෂ්පාදන වැඩසටහනට එකතු වෙන්න ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි අය රට විකිණීමට උත්සාහ දරන්නේ නම් ඒට කිසිසේත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා හම්බන්තොට කසාගල පුරාණ විහාරස්ථානයේ පැවති අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා කසාගල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලම්පොහොරුවේ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේට අධිකරණ සංඝනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරුණා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය සහ මැතිඅමතුරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා පෞද්ගල ප්‍රාකට බලය පත් කරලා ජනතාවගේ ඡන්ද බලයෙන් ඇවිල්ලා තමන්ගේ රට භූමිය ජනතාවට අයිති භූමිය විකුණලා දානවා නම් ඒක දෙන්න තියන්න අපිට පුළුවන් කමක් නැහැ ඒ නිසා තමයි අපි එකතු වෙලාද ඒ සරණ ආරම්භ දැන් ඒ කට්ටිය පාර්ලිමේන්තුවට යනකොට කීයක් ඇති වුණා විශ්වාස බලු දිනාවක් ගිනාවයි කිව්වා සද්දෙත දුන්නයි කිව්වා මෙතුමයි බෙයි ඊට බොහෝ ඉන්නට ඇවිල්ලා කියනවා ජනාධිපතිවරයා පත් කරපු අගමැතිවරයා ඔක්කොම දීලා ඉවරලා කියනවා මම පිළිගන්නේ නැහැ අගමැතිවරයා නෙමෙයි මන්ත්‍රීතුමාට කතා කරන්න කියලා තමයි මට කතා කරන්න දුන්නේ දැන් බලන්න බොහෝකම කතානායකට කිසිම බලයක් වස්තාවෙන් දීලා නැහැ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඒ පාර්ලිමේන්තු කටයුතු කරන්න පුළුවන් ස්වාධීන පුද්ගලයෙක් වෙන්න උඩ කතානායක ඊයේ ජනාධිපතිවරයා කිව්වා ක්‍රමානුකූලව නීතියානුකූලව සම්ප්‍රදායානුකූලව මේක අරගෙන
එතකොට මම පිළිගන්න ඒක ගිහිලා අපි කිව්වා ඒ විදියට සම්ප්‍රදාන කුලව විවස්ථාන කුලව මේ අයව මේක ගේන්න එතකොට අපි සි ගැටලුවක් නැතුව ඒන අවස්ථාව දෙන්න ඒ අවස්ථාව අදුතු කරන්න කිව්වා අපි ආන්දෝලනය කියනවා මේව දාලා දුවන්නේ නැහැ ඒක මම පැහැදිලිව කිව්වා නීති අනුකූලව ඇවිල්ලා විශ්වාස වංග යෝජනාවක් සම්මත කරගත්තොත් එදාට මේක දීලා යන්න අපි සූදානම් හැබැයි බලහත්කාරයෙන් මේ ආකාරයෙන් අපහාසාත්මක විදියට ඒක කරොත් ඒක ලේසි වෙන්නේ නැහැ අපුලේකවන්න ජනාධිපතිවරයා තුන්තරයි මාව එයාට නෑට කරන්න පුළුවන් විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙනවිත් එය අවසානයක් කරා රැගෙන යාමේ පාර්ලිමේන්තු ක්‍රමවේදයට පිටින් වත්මන් කතානායකවරයා හැසිරෙන බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එය අප රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වූ කළු පැල්ලමක් බවයි මේ සම්බන්ධයෙන් ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විධායකය හෙවත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 26 වනදා පියවර ගත්තා. අනතුරුව නව කැබිනට් මණ්ඩලයක්ද පත්කෙරුණා. මේ සියල්ල නීත්‍යානුකූලව සිදු කර ඇති බැවින් කිසිවෙකුත් එය අභියෝගයකට ලක් කරමින් අධිකරණයට ගියේ නැහැ. නව අග්‍රාමාත්‍යවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් පත්කර ඇති වටපිටාවක පාර්ලිමේන්තුවේ නව සභාවාරයක් කැඳවීමට ජනාධිපතිතුමා පියවරගත් අවස්ථාවේ කතානායකවරයා සතුව විශේෂ කාර්යභාරයක් පවතිනවා. එනම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පිහිටුවා ඉදිරි කටයුතු සිදු කිරීමයි. මෙය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකවරයාගෙන් ඉටු විය යුතු නිශ්චිත ක්‍රියාදාමයක් වෙනවා. මෙතෙක් පැවති එම පාර්ලිමේන්තු සම්ප්‍රදාය මුළුමනින්ම උල්ලංඝනය කර නව සභාවාරයේ ආරම්භ කළ මොහොතේම විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට ඉඩ සැලසීම තුළින් කතානායකවරයාගේ පක්ෂග්‍රාහී බව තහවුරු වන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහජන නියෝජිතයින් පෙන්වා දෙන්නේ. අවාසනාවන්ත විදිහට කතානායකතුමා දැඩි පක්ෂග්‍රාහී බවක් පෙන්වන අඩු වශයෙන් මේ කතානායකවරයා ඊ පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටුවේ අද වෙනතුරු පත් කරේ නැහැ. ඒක රජයේ න්‍යාය පත්‍රය හදන්න සභානායකගේ වගකීම පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ නියමිත යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක සභානායකවරයා න්‍යාය පත්‍රයට ඇතුල් කරලා සභානායකවරයා ඇතුල් කරපු න්‍යාය පත්‍රයේ දින පහක් අවම වශයෙන් තියලා විවාදයක් තියලා ඒකට ඡන්දයක් තියන්න පාර්ලිමේන්තුව නොසන්සුන් අවස්ථාවක අනුර කුමාර් දිසානායක හා විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංගය සම්මත වූ බවයි කතානායකවරයා පෙරේදා ප්‍රකාශ කළේ. එහෙත් මේ අයුරින් විශ්වාස භංග යෝජනා සම්මත කර ගැනීමේ ක්‍රමවේදයක් නැති බවයි ශ්‍රේෂ්ත්‍රය පිළිබඳ දැනුම ඇති ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ. කතානායකතුමාගේ ඵලය නීති රීති වලට වඩා සම්ප්‍රදායන් චාරිත්‍ර සම්ප්‍රදායන් තියෙනවා පාර්ලිමේන්තුවේ ඒවට ගරු කිරීම. ඒව තමයි ප්‍රධාන. විනයානුකූල හා අර්ථවත් පාර්ලිමේන්තුව කටයුතු පවත්වාගෙන යන්න තමයි ස්ථාවර නියෝගවල පරමාර්ථය. මෙවැනි අරමුදයක් එනකොට එකම දේ තමයි මේක සාමකාමීනේ අපට අවශ්‍ය. එක්කෝ සභාව කල් තබන්න. ඒ විශ්වාස භංග යෝජනාවක් ගෙනාව නම් ඒ හරියට වාද විවාද කළා අවස්ථාව ලැබෙනවා. ඡන්දේ පාවිච්චි කරලා. මේ කිසිවක් කරේ නැහැ ඉන්ද මෙවැනි තත්ත්වයක් ඇති වෙන සම්පූර්ණ වගකීම කතානායකවරයා බාර ගන්නවා. කීර්තිමත් ඉතිහාසයක් තිබූ අපේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් බිඳ දමමින් කතානායකවරයා පසුගිය දින දෙකේ පාර්ලිමේන්තුවේදී ක්‍රියා කළා. මෙය ජාත්‍යන්තරයේ හමුවේ අපේ රට හැල්ලුවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් බවට මේවන විටපත් වී හමාරයි. උද්ගත වූ තත්ත්වය පිළිබඳ කතානායකවරයා සමග සාකච්ඡා කළ ජනාධිපතිතුමා දැනුම් දුන්නේ නිවැරදි ක්‍රමවේදයට අනුව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් වැදගත් ආකාරයට එය සම්මත කර ගැනීමට හෝ පරාජය කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ ලබා දෙන ලෙසයි. පෙරේදා පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව කතානායකවරයා ඊයේ දිනේ සිදු කළේ මෙම විශ්වාසමඟ යෝජනාවේ පළමුවන වගන්තිය ඉවත් කර එය සම්මත කිරීමට ඉඩ සැලසීම බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කඩිමුඩියේ ගෙන ආ මෙම විශ්වාසමඟ යෝජනාව සම්ප්‍රදාය විරෝධීව සම්මත කිරීමට කතානායකවරයා ඉඩ ලබා දුන්නද මාස ගණනාවකට පෙර ගෙන ආ විශ්වාසමඟ යෝජනා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදීමෙන්ම කතානායකවරයාගේ දැඩි පක්ෂග්‍රාහී හා අත්නොමතික ක්‍රියාකලාපය පැහැදිලි වෙන බවයි මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කිරීම සහ කැබිනට් මණ්ඩලයේ නීත්‍යානුකූලයි කියන එක පිළිගන්නේ කියලා කිව්වා. දැන් ඒක පිළිගත්තට පස්සේ කථානායකවරයාට නව විශ්වාසභංගය බාර දෙන්න පුළුවන්. ඒ විශ්වාසභංගය බාර දුන්නට පස්සේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ නීති රීති තියෙනවා. එතකොට මේක පක්ෂනායක රැස්වීමට කියලා න්‍යාය පුස්තකයට ගිහිල්ලා මේ විශ්වාසභංග යෝජනාව විවාද කරලා දිනේ තීරණය කරන්න පුළුවන්. දැන් අපි රාජිත සේනාරත් ඇමතිවරයාට දාපු විශ්වාසභංගය කෝ. රාජිත සේනාරත්ට දාපු විශ්වාසභංගය ගන්නේ නැතුව ඇයි මේක ගන්න කඩිනම් කරන්නේ? කථානායකවරයා ගෞරවණීය විදිහට පාර්ලිමේන්තුවේ නියම සම්ප්‍රදායන්ව කටයුතු කරනවා. කිසිම ගැටලුවක් නැතුව මේ පාර්ලිමේන්තුව අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන් අද. රට අස්ථාවර කිරීමේ පාප කර්මයේ ප්‍රධානතම වග උත්තරකරු කරෝ ජයසූරිය මහතා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තවත් මැති අමතිවරුන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. මේ අතර අරලීගහ මන්දිරයේදීද විපක්ෂයේ මාධ්‍ය හමුවක් පැවැත්ුණා. දේශපාලන විද්‍යාව පිළිබඳ විද්වතෙකුට ආචාර්යතුමෙකුට මහාචාර්යතුමෙකුට කථානායක කරූ ජයසූරිය මහතා අනුගමනය කරපු ක්‍රමවේදය නිවැරදියි කියලා කියන්න පුළුවන් නම් අපි අභියෝග කරනවා මේ ක්‍රමවේදය නිවැරදිද කියලා රටට කියන්න කියලා. එහෙම වුණොත් විවස්ථාදායකේ අනපනත් සියල්ල සම්මත කරන්න පුළුවන් බලහත්කාරයෙන් තර්ජනාත්මකව ජනතා පරමාධිපත්‍යයට පයින් ගහලා මේ විදියට විවස්ථා සම්මත කරන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන समस्त लांकीय जनता वगैरह इल्ला सिटिन्ने में कथानायक वर्यागे विकृति हैसिरी महा एकसज्जाति के पक्षे विसिंग करगने याना व्यवस्था विरोधी प्रजातंत्र विरोधी वैदपिरिवल हिला दकिंत अभी समग्र एकत्वेला काटियो तो करांटी मांग अभियोग करने वा आंडूटे योजना वगैरह ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. හදිසි කටයුත්තක් ඇටියට මේක ගන්න පුළුවන් ස්ථාවර නියෝගයේ අත්තිරවල අපි ඒකට ඉඩ දෙනවා. අපි මහින්ද රාජපක්ෂට කියනවා යෝජනාවක් ගේන්න ඔහුට බහුතරය තියෙනවා. අපේ යෝජනාව වැරදි කියලා පෙන්වන්න අවස්ථාවක් අපි විරුද්ධ වෙන්නේ නැතුව අපි ඡන්ද බීමසින් කඩාකප්පල් කරන්නේ නැතුව අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. පාර්ලිමේන්තුවට ඒ මන්ත්‍රීවරයෙකුට ඡන්දය දෙන්න වාතාවරණය සකස් කරන්නේ නැත්තම් අපේ රට කොහාටද යන්නේ? එදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය 100%ක් නිවැරදි. ඊයේ දවස හරිම අමීරි. අපි හැමෝටම දුකයි. දුකට හේතුව අපි හොයාගෙන ගියාම කැරකිලා ගිලා නතර වුණේ කරූ ජයසූරිය මැතිතුමා ළඟ. කාලයක් ජයසූරිය මැතිතුමා එතුමාගේ පවුලේ දුකට හේතුව බවට පත් වෙලා හිටියා. තව කාලයක් කොරියානු ලංකා පහවන් සමාගමේ දුකට හේතුව බවට පත් වෙලා ටේ සමාගම වැහිලා ගියා. එක්සත් ජාතික පක්ෂයේ දුකට හේතුව බවට පත් වෙලා තිබුණා. අද සමස්ත ජාතියේම දුකට හේතුව කරූ ජයසූරිය බවට පත් වෙලා තිබෙනවා. මන්ත්‍රීවරු දැනගන්න ඕන මොකද්ද විශ්වාසභංග යෝජනාව? එයාගේ මේසේ තියෙන්න ඕන. ඒක කියව आराधना මෙහෙම විෂම මානසිකත්වයක් තියෙන ඊනියා කථානායකවරෙක් අපි දන්න ඉතිහාසයේ මේ රටේ පාර්ලිමේන්තුවේ කටයුතු කරලා නැහැ. කථානායකට විධායක බලයක් නැහැ. කථානායකට විධායකයේ බලයට අභියෝග කිරීමේ ශක්තියක් නැහැ. ඒ නිසා නැති බලයක් ආරෝපණය කරගෙන විධායකයත් එක්ක ගැටුමකට යමින් මේ රට අස්ථාවර හා අරාජික කිරීමේ පාප කර්මයේ ප්‍රධාන වග උත්තරකාරයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සහ බටහිර යුරෝපා තානාපති කාර්යාලවල කිහිලි කරුවක් වෙලා ඉන්න කරුමයා. ආයුධ අරගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන අගමැතිවරයා ළඟට පිහිය අරගෙන යනවා නම් අපි මොකද කරන්නේ? අපේ ආරක්ෂාව තහවුරු කරගත්තේ අපි කණ්ඩායමක් හැටියට එකඟ වෙලා විරෝධී පෑවා විශේෂයෙන්ම පිහියගෙන මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්න කියලා තාම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි තවත් ඒ ඉස්සවරේ ඉන්නවා අත්අඩංගුවට ගන්න කියන ඒ ඉස්සවරේ ඉන්නවා. මේ වගේ නම් කටයුතු කරන්නේ මේ කථානායකවරයාගෙන් ඇති වැඩක් නැහැ. රටේ ගෞරවය රකින්න බැරි කථානායකෙක් මොකටද අපිට? එහෙම පාර්ලිමේන්තුවක් මොකටද අපිට? මේකයි අපි අද අහන්නේ. මෙහෙමනම් මේ කටයුත්ත කෙරෙන්නේ තමුන්නාන්සලා කල්පනා කරන්න අපේ රටේ කලබල ඇති වෙන එක පාර්ලිමේන්තුව තුල ගැටුම් ඇති වෙන එක පාර්ලිමේන්තුව තුල මේ වගේ අවාසනාවන්ත සිදුවීම් ඇති වෙන එක ගැන අහන්න දෙයක් තියෙනවා. අර පාර්ලිමේන්තුවේ ඉතාම වටිනා පොත් බයිබලය ඇතුළු පාර්ලිමේන්තුවේ කතානායකතුමාලා දිනවා බයිබලය සමාජවල දියුණු දීම් වලදී පාවිච්චි කරනවා. ඉතින් දැක්කා ජෝන්ස්ටර් බ්‍රාන්ඩ් කතෝලික පත්තිකේ කිතුනේ බයිබලය තමයි ගන්න. සාමාන්‍ය පොතක් ශුද්ධෝ බයිබලෙ හැටියට හඳුන්වන්න තරම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ විපක්ෂින මන්ත්‍රීවරුන්ගේ දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා තියෙන තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. තමන්ගේ බංකොලොත් දේශපාලනය සඳහා
බයිබලය උපයෝගික කරගන්න එපා කියලා අපි බොහොම ගෞරවයෙන් මං ඉල්ලනවා. මේ සම්බන්ධව Facebook එකේ ෂෙයා කරපු ඒ මන්ත්‍රීවරුන්ට මම කියනවා පෞකාර වැඩ කරන්න එපා කියලා. එක්සත් ජාතික පක්ෂ කියන පක්ෂය එදා ඉඳලා ජාතිවාදී මේ රටේ ඇති කෙරුවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා නායකත්වයේ දෙන පක්ෂය එහෙම බංකොලොත් වෙච්ච පක්ෂයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයා එක්ක ඉන්න දේශපාලන ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ මැතිතුමල් එහෙම බංකොලොත් වෙච්ච දේශපාලඥයෝ නෙවෙයි. අපි අභියෝග කරනවා පුළුවන් නම් පැහැදිලිවම අභියෝග කරනවා නිරෝෂන් පෙරන මන්ත්‍රීතුමාටත් හෙට්‍රප්පෝ මන්ත්‍රීතුමාටත් මේ වෙනුවෙන් කතා කරන අනිකුත් මන්ත්‍රීවරුන්ටත් පුළුවන් නම් ඔප්පු කරන්න එතන බයිබලයක් තිබුණාය කියලා. කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් රට අරාජකත්වයට පත්වන බව මහජන නියෝජිතයන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්මුදාන කර තිබූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණේ. රටේ නීතියක් තියෙනවා විවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයකට අතුලත් කරුණු ඇතුලත් දෙයක් ක්‍රියාකාරකම් පිළිබඳ මොන හේතුවකටවත් විශ්වාස භංගයක් බාර ගන්න බෑ. එතකොට ඒ විශ්වාස භංගය අත ගන්න එක සැරේට ඡන්ද විමසීමක් කරනවා. මුදල් අමාත්‍ය රවි කරුණානායකට විරුද්ධව විශ්වාස භංගය බාර දුන්නේ 2016 මාර්තු 24. මේක විවාදයට ගන්නේ 2016 ජූනි 19. මාස දෙකහමාරකට පස්සේ විවාද කරනවා රවි කරුණානායක මහත්තයාගේ විශ්වාස භංගය. එතකොට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාට විශ්වාස භංගය යෝජනාවක් ගෙනාවා 2017 අගෝස්තු මාසේ 24. අද දක්වා විභාගයට ගත්තේ නැහැ පහුගිය වාර අවසාන වෙනතුරු. ඊළඟට විදේශ අමාත්‍ය රවි කරුණානායකට විරුද්ධව විශ්වාස භංගයක් බාර දුන්නේ 2017 අගෝස්තු මාසේ 3 වෙනිදා. රවි කරුණානායක මහත්තයා ඉල්ලා නතුරු විශ්වාස භංගේ පත දිනයක් දුන්නේ නැහැ මේ කතානායකවරයා. ඊළඟට අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා 2015 මාර්තු 21. විවාදයට ගන්නේ 2015 අප්‍රේල් 4. සති දෙකකට පසුව විවාදයට ගන්නවා. හැබැයි එතකොට නොම්බර් නැතේ කියලා කලබලයක් තිබුණාද? කවුරුවන් නැගිටලා ගහගත්තාද? කවුරුවන් නැගිටලා මේ විදියට හැසුරුණාද පාර්ලිමේන්තු තුල? ඒ විශ්වාස භංගය ආවේ නියමානුකූලව. ඒතර ගහගන්න හේතුවක් තිබුණේ නැහැ. මේක නවත්තන්න හේතුවක් තිබුණේ නැහැ. මේ සියලු කාරණා ඉතාමත් පිළිවෙලට ආපු විශ්වාස භංගය. ඒ නිසා නොම්බර තිබුණාද නැද්ද කියන එකේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. මේ අවිධිමත් දේ පාර්ලිමේන්තුවේ තුල ඇති කරේ විධිමත් ලෙස පාර්ලිමේන්තුව ගෙන යාමට වගකීම තියෙන කතානායක. මේ කතානායක තමයි මේ ඉතිහාසය තුල මේ විනාශයකට මුලපාදපු කතානායකවරයා. මේ විදියට හැසුණු කතානායකවරේ කොයිම අවස්ථාවකවත් මේ රටේ අපි දැකලා හිටියේ නැහැ. එතකොට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විශ්වාසය බාර දුන්නේ 2018 නොවැම්බර් මාසේ 14. දැන් 2018 නොවැම්බර් මාසේ 14 දවල් 10ට හරියට පාර්ලිමේන්තුව පටන් ගන්නකොට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව බාර දීලා විනාඩි 10කට පස්සේ ඡන්ද විමසනවා. එක්කෝ මයට පිස්සු වෙන්න ඕන. මෙන්න ආරවුල ඇති වුණු තැන. මම එදා කතානායකතුමාගේ අසුන ඉදිරිපිටම අඩි 3-4කට මෙහා ඉඳගෙන දුරකථනයෙන් ඡායාරූපගත කරා. ඒ කතකරන අතරතුරේ මම එතුමාට කිව්වා ගරු කතානායකතුමනි ඔබතුමා මේක ජෙන් කළා යන්න ගිහිල්ලා එන්න එතකොට මේ දෙපැත්තම ගිහිල්ලා වාඩි වෙනවා එතුමා මොකද දුන්න පිළිතුර නෑ මම යන්නේ නෑ කිව්වා ඊළඟට මම කිව්වා ගරු කතානායකතුමනි එක්කෙනෙක් දෙන්නෙක් මැරෙයි මෙතන මන්ත්‍රීවරු දෙදෙනෙක් අතර අත පිහි තියෙනවා මොකද කතානායකතුමා දුන්න උත්තරේ මට කවුරු මැරුණක් කමක් නෑ මම යන්නේ නෑ කිව්වා එතකොට අපිට තේරුම් ගියා මේ කතානායකතුමා ඉන්නේ සිහියකින් නොවන විදිහ. ගැලරියේ ඉන්න උදවිය යම් දේවල් මම හිතන්නේ උඩින්නම් විසිට් කරාද කොහෙද? ඒ සියලු දේ සිදු වුණේ කතානායක ඊට අවසර දුන්න නිසා. එහෙම කරලා 222 දෙනාගම ගරුත්වය පාර්ලිමේන්තුවේ අද ඉන්න අන්තුරුන්ගේ කෙලසුවා. මුලින්ම මැතිවරණයකට ඉල්ලනකොට මට මතකයි ආවොත් කරු පායයි හිරු කියලා. හැබැයි දැන් කරු ආවා දැන් පාර්ලිමේන්තුවට විතරක් නෙවෙයි අද මුළු රටම අඳුරෙන් අඳුරට පත් වෙලා අද ඉතාමත්ම ඛේදනීය තත්වයකට මේ රට ඇද දාපු ඉතිහාසයේ වාර්තාගතම කතානායකවරයා හැටියට පත් වෙන්නේ කරූ ජයසූරිය එතුමාගේ ක්‍රියාකලාපයේ උඩ අද වෙනකොට මේ පාර්ලිමේන්තුව යුද පිටියක් බවට පත් වෙලා අද වෙනකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහලේකම් තුමත් දැඩි කලකිරීමෙන් ඉන්නේ එතුමාම පැහැදිලිවම කියනවා මේ කතානායකවරයා නීති විරෝධීව කටයුතු කරන්නේ ඒක නිසා මම තව ටික කාලයක් ඉඳලා මේ මහලේකම් ධූරයෙන් අයින් වෙනවා මේ විදියට මට මහලේකම් ධූරය දරන්න බැහැ කියන මතයට ඇවිල්ලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ආණ්ඩුපක්ෂයේ බැති ඇමතිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්ුණා. එම හමුවෙන් අනතුරුව මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. කතානායකතුමා චණ්ඩියෙක් වගේ චණ්ඩි වැඩක් කරේ. ඒක ව්‍යවස්ථා විරෝධී පාර්ලිමේන්තු කටයුතු වලට කිසිසේත් එකඟ නැති ක්‍රියාමාර්ගයක්. පොලිසියත් එක්ක වට කරගෙන ඒ මොනවද කිව්වේ එකක්වත්
ගණන් ගන්න ඒ නිසා අගමැතිතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ මේ රජයේ ඉස්සරහටම යනවා ගැලරියට විදේශ ස්ථානාපතිවරු ගෙන්වෙත් කතානායකවරයා ඒ වගේම ගැලරියට මේ චන්ඩියෝ ටිකක් ගෙන්නලා තිබෙත් කතානායකවරයා ඒක තමයි කතානායකවරයාගේ හැසිරීම ඒක හරිය අප්‍රසන්නයි රනිල් වික්‍රමසිංහ කියනවා ඉතිහාසෙම මෙහෙම දෙයක් වුණේ නැහැ කියලා ඇත්ත ඉතිහාසෙම මෙහෙම කතානායකවරයෙක් ලංකාවේ නෙමෙයි ලෝකෙවත් ඉඳලා නැහැ සම්පූර්ණයෙන්ම කණ්ඩායම් රැස්වීම අක්ෂනායක රැස්වීම ඉදහුව ඒකාධිපතියෙක් ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අපි කතා කිරීමට බලව විශ්වාස භංගයක් ගෙනල්ලා විප අපිට ආණ්ඩු පක්ෂයට කපියක් දෙන්නේ නැහැ මේක විවාද කරන්නවා විධායකයේ පැත්තක තියලා තී ඒකාධිපතිවරයෙක් හැටියට ලෝකෙ කිසිම නැති විදිහකට කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් තමයි මේ දකින්න සිද්ධුනේ අවාසනාවන්ත විදිහට මේ කරෝ ජයසූරයේ මුළු රටක්ම විනාශ කරන රටක පාර්ලිමේන්තුවේ කටයුතු කළ ඒ සියල්ල විනාශ කරපු පුද්ගලයෙක් හැටියට ඉතිහාසගත වෙයි ජනතාවට තව තවත් සාහන සලසන හැටි ඒ වගේම ස්ථාවරව මේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන හැටි ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මේ රජයේ ඉදිරියට පවත්වාගෙන යන හැටි තමයි සාකච්ඡා කළේ ඊයේ අපි පාර්ලිමේන්තුව තුළ උද්ඝෝෂණය කළේ පාර්ලිමේන්තුව තුළ ඒ ක්‍රියාමාර්ග ගත්තේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පීගෙනල්ලා පාර්ලිමේන්තුව තුළ හැසිරෙච්ච ආකාරයට කතානායකතුමාට මොනවා හරි දෙයක් කරන්න කියලා කිසිම නීත්‍යානුකූල රාජකාරියක් කරපු නැති නිසා තමයි ඒ උද්ඝෝෂණ දිගින් දිගටම ගියේ හරියට මොලේ තියෙන කතානායකවරයන් නම් අපේ කණ්ඩායම කැන්දලා මම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවයි කියලා කියන්න තිබ්බා යාට කලාකාරියලට හැසිරෙන්නේ විපක්ෂය කතානායක කතානායකතුමා විධිමත්ව පාර්ලිමේන්තුව පවත්වලා කලා නීතිය නැතුව නියම පාර්ලිමේන්තු සම්ප්‍රදායනුම රැස්වීමක් පවත්වලා විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා ඒ බහුතරම අපි ඒක පිළිගන්නේ නැහැ. කතානායකතුමා එහෙම නෙමෙයිනේ කරන්නේ. හෙට උදේට පාර්ලිමේන්තු සම්ප්‍රදායනුම ක්‍රියා කරනවා අපි ඒක නොලුව නමන. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩකරුමින් සිදු කෙරෙන ක්‍රියා හේතුවෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල සියල්ලටම වගකිය යුත්තේ කතානායකවරයා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා. අපි දැකලා දින විශ්වාස භංග යෝජනා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාටත් විශ්වාස භංගයක් ආවා. ඒ වෙලාවේ කොහොමද වුනේ? විශ්වාස භංග යෝජනා බාර දුන්නා. ඒක පක්ෂ නායක හමුවට දැම්මා. ඊට පස්සේ දින නියම කරගත්තා විවාද කරා ඡන්දෙකට ගියා. ඒක තමයි ක්‍රමවේදය. එතුමා එහෙම නෙමෙයි. යෝජනාව පෙන්වන්නෙත් නැතුව පාර්ලිමේන්තුව ජනාධිපතිතුමා සැසිය අවසන් කරලා කැඳවපු දවසේ කොලයක් දෙනවා විජිත හේරා. අපි දන්නේ නැහැ මොන කොලයක්ද හිස් කොලයක්ද මේකෙ තිබුණේ කියලා. කතානායකතුමා ඡන්දයක් ගන්නවා විශ්වාස භංගයක. ඡන්දෙකට යනවා. ඊළඟට කියනවා කතානායකවරයා හනින් ඡන්දය විමසනවා. එදමක් කවදාවත් කතානායකවරේ නොකරපු ආකාරයට තමයි මේ ප්‍රතිඵල ලබා දෙන්නේ. දෙවෙනි දවසේ ආයෙමත් ඇවිල්ලා කියනවා අග්‍රාමාත්‍යවරයා යැමති මණ්ඩලය විසිරුණා. මේ රටේ පාර්ලිමේන්තුවේ කතානායකවරයෙක්ගේ කල හැකි දේ පිළිබඳව ඔහු දන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයාත් අමාත්‍ය මණ්ඩලයත් පත් කරන්නවත් අයින් කරන්නවත් ඔහුට බලයක් නැහැ. කතානායකතුමාගේ ක්‍රියාමාර්ගය නිසා තමයි මේ තත්ත්වය ඇතිවේ. මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා කතානායකතුමාට පැමිණිලි කරාම පිහි දෙකක් ගෙනාවා කියලා කතානායකතුමා කිව්වලු ඊළඟ දවසේ කඩුජ්ජනේ කියලා. ඒතර කිව්වා මැරේ කියලා ඉතින් මට මොකද කියලා ඇහුවා. මොකද්ද මේ බලාපොරොත්තු? මිනී මරණකද කතානායකතුමාගේ බලාපොරොත්තු වගකීම්? පාර්ලිමේන්තුවේ එහෙම දෙයක් ඇති වුණා සම්පූර්ණ හොටයි වගකීමයන්. මේ ව්‍යවස්ථාවේ මේ කලින් දවසේ ලේහෙල්ුණා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හතර දෙනෙක්ගේ ඊයේ දවසේ මොකද්ද තව කියනවා මිරිස් කුඩුයි කියලා. මේ සියල්ලම වගකීම කතානායකවරයාට විතරක් නෙමෙයි ඊළඟ දවසේ මීට එහා ගිහිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මැරුණොත් එහෙම ඒක සම්පූර්ණ විත්තිකාරය බවට පත් වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ රටේ ඉන්න කතානායකවරයා. තංගල්ල එක්සත් ජනතා නිදහස් සඳහන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයක් ගෙන ආ පමණින් අග්‍රාමාත්‍යවරයා එම දුරෙන් ඉවත් වන්නේ නැති බව නීතිඥවරුන් අවධාරණය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්දැකුවට එය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂයේ ක්‍රියාකාරීන් කරන්න යන ආකාරයෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කරන්න බෑ. එහෙම වුණොත් ආණ්ඩු ව්‍යවස්ථාවේ 47 වෙනි වගන්තිය ප්‍රකාරව බරපතල අර්බුදකාරී තත්ත්වයක් පැනලගිනවා. වර්තමානයේ ඉන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ධූරයෙන් ඉවත් කිරීමේ හැකියාව විශ්වාස භංගය සම්මත වූවා කියලා කතානායක කිව්ව පමණින් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා පිළි අරගෙන අතිවිශේෂ ගැසට් පත්‍රයක් වගින් ඒ බව නීත්‍යානුකූලව නිවේදනය කළ යුතුයි. දෙසැම්බර් 7 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් ඒ විශ්වාස භංගය නිසියාකාරයෙන් සම්මත වූවාද කියලා තීරණය කරන්න බෑ. මේ ගැසට් පත්‍රය නීත්‍යානුකූලයි කියලා එහෙමනම් මේ දිනවල පාර්ලිමේන්තුවේ සිදුවන සියලුම කටයුතු ශුන්‍ය හා බලරහිත කටයුතු බවට පත් වෙනවා. මේක තමයි
පක්ෂ විපක්ෂ සියලු දෙනා අදගෙනතෙක් තේරුම්ගෙන නොගෙන දින සත්‍යය. ආණ්ඩු ව්‍යවස්ථාවේ කිසිදු නීතියක සඳහන් වෙලා නැහැ. ජනාධිපතිවරයාගේ නියමයේ පරිදි කැසට් කරන ලද අග්‍රාමාත්‍යවරයෙකු බලශූන්‍ය අග්‍රාමාත්‍යවරයෙකු හෝ නොපිලිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු ලෙස කීමට කතානායකවරයාට කිසිදු තැනක නීතිමය ප්‍රතිපාදනයක් සඳහන් වෙලා නැහැ. මම එතුමාගේට පැහැදිලිවම පොඩි අභියෝගයක් කරනවා. පුළුවන් නම් ආණ්ඩු ව්‍යවස්ථාව හෝ කිසිම නෛතික පුස්තකයක හෝ වගන්තියක මේ අවුරුදු 50 තුල තිබේ නම් මට කරුණාකර ගෙනහැර දක්වන්නට අගමැති කෙනෙක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට එතුමාට කොතිනද බලය ඇත්තේ යන්න බව ඉතාමත් කාරුණිකව පහදන ලෙස කතානායකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. කතානායකවරයාගේ ක්‍රියාකලාපය පක්ෂග්‍රාහී බව පවසමින් ඊට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණ දිවයින ප්‍රදේශ රසකදී පැවතුණා. ජනතා මතයට ගරු කරමින් මේ අවස්ථාවේ මහමැතිවරණයකට යා යුතු බවයි ජනතාව පෙන්වා දෙන්නේ. තඹුත්තීගම නගරයේදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණේ හිටපු අයිමති එස් එම් රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි ඉතිහාසයේ ඉඳලා හිටපු කතානායකවරු අපි දැකලා තියෙනවා. කරු ජයසූරිය අද මේ ඒකපාර්ශ්වික වෙලා සම්පූර්ණ මේ රට අරාජික කරමින් ඉන්නවා. මේක සම්පූර්ණ තමන්ගේ පක්ෂයට ඇදිල්ලක්. ඒ වගේම පක්ෂයට කඩේයෑමක්. අනුරාධපුර දිස්ත්‍රික් නැගෙනහිර ආසන සංවිධායක සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් උද්ඝෝෂණයක් අනුරාධපුර නගර මැදියේ පැවැත්වුණා. කතානායක ගෙනියන ව්‍යවස්ථා විරෝධී නීති රීති වලට පටහැනිවගෙන ක්‍රියාදාමයට අපේ අප්‍රසාදය පළ කිරීමත් අපි මේ අවස්ථාවේදී කරනු ලැබුවා. කතානායකවරයාගේ ක්‍රියාපිළිවෙත සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. පක්ෂග්‍රාහීව මීට හිටිය කතානායකවරුන් එක්ක කිසිදේත් අපට සංසන්දනය කරන්න බෑ. ජඩ විදියට පාදඩ විදියට පාර්ලිමේන්තුවෙන් ප්‍රයෝජන අරගෙන ආණ්ඩුව වෙනස් කරන්න ක්‍රියා කරනවා. අපිට අවශ්‍යයි අපේ අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තවදුරටත් මේ රටේ කටයුතු කළ යුතුයි කියන එකයි අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ජයල නගර සභාව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්ුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මෙරිල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, රංගන ශිල්පී නැතුරු ප්‍රදේශවාසීන් පිරිසක් මීට එක් වුණා. අපි ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව විසිරලා ඡන්දයක් පවත්වන්න කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක බාරගත්තේ බලෙන් නෙමෙයි. වරකාපුල නගර මැදේද අද උද්ඝෝෂණයක් පැවැත්ුණේ මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් දැදිගම පොදුජන පෙරමුණ සංවිධායක උදේකාන්ත ගුණතිලක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් ඊට එක් වුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් ප්‍රතිබව අපිට පේලා තියෙනවා. මරණාධාර සමිතියක වත් කටයුතු කරලා ඉනවා කියලා අපිට පේන්නේ. කරු ජයසූරිය මැතිතුමා පාර්ලිමේන්තුව තුළ යම් ගැටුම්කාරී තත්ත්වයක් හදලා අධිකරණයේ දීපු තීන්දුවකට කැඟ වෙන්නේ නැතුව නැවත පාර්ලිමේන්තුව කතානායකවරයා කැඳවලා පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති කරලා විදේශීය මැදිහත්වීමක් කරන්න කියන ඉල්ලීමට අවශ්‍ය කරන කරුණු කාරණා කරු ජයසූරිය පාර්ලිමේන්තුවට හැදුවා. ඉතිහාසය දැකලා නැහැ. පොලිස් නිලධාරීන් එක්ක ගිහිල්ලා නීතිය පාවිච්චි කරලා කතානායකවරයා පාර්ලිමේන්තුවේ වාඩි වෙච්ච ඉතිහාසයක් අපි දැකලා නැහැ. උත්තරීතර ආයතනය කෙනසුවට අපි විරුද්ධයි. මේක ගමේ අඩුම තරමින් කාන්තා සංවිධානයකක් කරන්න නැති විදියෙ වැඩ කටයුතු කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට කරනවා. ජනතාව ඉල්ලනවා මහා මැතිවරණයක්. රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහභාගී වූ විරෝධතාවක් රත්නපුර ඔරලුසු කණුව ඉදිරිපිටදී පැවැත්වුණා. මේ අතර නිට්ටඹුව නගර මැදේ විරෝධතාවක් පැවැත්ුණේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසකගේ සහභාගීත්වයෙන්. කතානායකවරයා ගැන ස්වාධීන පුජ්‍යලේ. ඔහුට පක්ෂග්‍රාහී වෙන්න පුළුවන් කමක් නැහැ. කරු ජයසූරිය කතානායකවරයා. සජාති පක්ෂයේ වුණාව ඉටු කරන තත්ත්වයක් තමයි රට තුල පැහැදිලිව පේන්න තියෙන්නේ. ඔහු සිරිකොත හරහා මෙහෙවන මේ දේශපාලන හස්තයට මුවා වෙලා තරඟයේ වීරයා වෙන්න උත්සාහ කරනවා වගේ තමයි අපිට පේන්නේ. රටවල් රසක පාර්ලිමේන්තු තුල ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳ මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල තොරතුරු වාර්තා වෙනවා. Коли недобитки Януковича, які півмільярда. Set for the WWE Intercontinental.
ප්‍රජාතන්ත්‍රවාදයේ ගැට ගිනිතැබීමට අවශ්‍ය පරිසරය සකස් කළේ එක්සත් ජාතික පක්ෂයේ බව හිටමු වයඹලත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසනවා. කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ප්‍රජාතන්ත්‍රවාදී නැමැති ගෙට ගිනි තියලා තියෙන්නේ. ගිනි තියන්න අවශ්‍ය පරිසරය හැදුවේ පෙට්‍රල් ගිනාවේ රනිල් කල්ලිය. දැන් ගිනි ගන්නවා. ඒක ඇතුළේ ඉන්නයි බේර ගන්න මැදිහත් වෙනවා. විශ්වාසපන් ගිනව නොයිත් දේවල් එනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයලා මොකද්ද කළේ? පොරු වල්ලන් ඩාවි, පොරුන්ට දඬුවම් දෙන්න ඩාවි කෙරුවද? ඒව කෙරුවේ නෑ. ඒව කරනවා වෙනකොට මොකද්ද කළේ? ඇවිල්ලා දවස් ගාන ගියේ මහ බැංකුවට කෙලියා. මහ බැංකුවට කෙලපු එක මුළු ලෝකෙටම ගියා. කිසිම කෙලකිතයක් නැතුව අරිදු නැලෝසියස් ලගින් පගාව ගන්න පටන් ගත්තා මන්ත්‍රීවරු. සිංගප්පූරු බියුසුමක්ට සංකේතව පාර්ලිමේන්තුව දන්නේ නැහැ. රනිල් මහත්තයලා මලික් සමිජික වික්‍රමලාට හිතන හිතන දේවල් කරන්න පටන් ගත්තා. මිල සූත්‍රයක් හඳුන්වා දීලා රටේ ජනතාවට අප්‍රසන්න කිව්වා. මේ තත්ත්වයත් එක්ක ඇත්තටම මහපොළුවේ පය ගහපු මිනිස්සු විතර මේගොල්ලෝ වැඩ කෙරුවේ ආසි උඩ ඉඳන් වැඩ කෙරුවේ අනිත් තත්ත්වයේ තුල තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තමයි මේ පරිසරය ඇතිවීමට අදාළ මූලික කාරණේ සකස් කෙරුවේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk